පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. 2015 අපි ආණ්ඩුව බාර දෙනකොට ඒ වසරේ බදු ආදායම අපේ ට්‍රිලියනයක් තිබුණා. පහුගිය රජයේ බදු වැඩි කරා ට්‍රිලියන 2.7. එතකොට එකට එකකට වැඩි වුණා. ඒ නිසා තමයි රටේ ජනතාවට මහ දැවැන්ත පීඩනයක්. ඒත් සමගම වක්‍ර බදු විශාල වශයෙන් වැඩි කරා. උදාහරණයක් කිව්වොත් යාචකයෙක් පාන් රාත්තලක් ගත්තොත් ඒකට බදු ගහලා තිබ්බා. පඩි නඩි බේවන්නම මෙච්චරක් යනවා. මේක මේ විදිහට අඩු කරපුවා මෙච්චරක් අඩු වෙනවා කියලා කොහොම හරි බිලියන 500ක කතාවක් තමයි කියේ. මම හිතනවා බිලියන 550ක් විතර අපේ ගණන් වල ඇටියට අඩු වෙනවා. හැබැයි මතක තියාගන්න, අපි මේ රට පාලනය කරනවා ට්‍රිලියන 1කින් බදු අරගෙන මේ රටේ ජනතාවට සහන ලැබලා දීලා අපි මේ වැඩ කටයුතු කරා. ජනතාවට මේ පීඩනයක් ලැබුණ නැහැ, දැනුණ නැහැ. 2005 මහින්ද රාජපක්ෂ මහත්මයා බහර ගන්නකොට මුළු රටේම දළදේශීය නිෂ්පාදනයේ වටිනාකමක් හැටියට ගත්තොත් රටේ වටිනාකම තිබ්බේ $20 billion. රටේ මුළු වටිනාකම. අපි මේ අවුරුදු 10 ඇතුළත මේක ගෙනාවා $80 billion. දැන් බදු පදනම් වෙන්නේ මේ GDP එක හරහා. උදාහරණයකට ගත්තොත් බිලියන 20ක් තිබ්බහම 5% ගත්තොත් බිලියන 2ක බද්දක් අපිට එනවා. හැබැයි අපි GDP එක බිලියන 80ට වැඩි කරපුවහම අපි 5ට අඩු කරොත්, ඒ කියන්නේ එකට එකක් බදු අඩු කරත් අපිට බිලියන 4ක ආදායමක් ලැබෙනවා. ඉතින් ඔය තියරි එක, එහෙම නැත්නම් ඔය න්‍යාය බොහොම පැහැදිලි. මේ රටේ ඉන්නවා අපිත් එක්ක වැඩ කරන ආර්ථික විශේෂඥයන් ගණනාවක්, නිලධාරීන් ගණනාවක්, ඔවුන් මේ වගකීම අභියෝගය බාර අරගෙන රටේ ජනතාවට සහන දෙන අතරතුරේ වඩා ආයෝජකයන් ලංකාවට ගෙන්නපුවාම අපි සරල භාෂාවකින් කියනවා නම් ටර්න් ඕවර් එක, එහෙනම් පිරිවැය වැඩි කරගත්තොත් බදු 180 කිරීම අපිට පහසුයි. මොකද ලාභ ලබන ආයතන ගෙනාවොත්, පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පත් කරොත්, ආයෝජකයන් ගෙන්න ගත්තොත් ඒ ආයෝජකයන් හරහා රටේ රුපියල ස්ථාවර කරගන්නට අපිට පුළුවන් වෙනවා. රටේ ඉදිකිරීම අංශයට දෙන සහාය සෞඛ්‍ය අපිට ලබා දෙන්නට පුළුවන් වෙනවා. ෆ්‍රී වයිෆයි කෙසේ වෙතත් ඒකට දාපු බදු වයින් කරගන්න අපිට හැකියාවක් තියෙනවා. ඒ දේවල් අපිට කරන්නට පුළුවන් වෙලා තියෙන මේ නිවැරදි දැක්මක් සහ ආකල්පෙම වෙනසක් රටේ ඇතිලා තියෙනවා. ඔය කියන ඒවා ඔබතුමාලම දන්නවා. ෆෝක්ස්වැගන් කම්පැනි එක එහෙම, ටයර් කම්පැනි. එතකොට තෙල් පිරි පහදුව සම්බන්ධව අපි මේ මුල් ඒ ගැන මේ වෙනකොට සමීක්ෂණයක් කරනවා. අපිට සතියක් දෙන්න අපි ඇත්ත කතාව රටට කියන්න. මම අර කීවා වගේ ජාතික ආරක්ෂාව සරහටයි දේශපාලන ස්ථාවරයක් රටක ආයෝජකයන් දෙන්නේ නැහැ. ඒක එකක්. දෙවනි කරුණ තමයි මේ ආයෝජකයන් ලංකාවට එන්න ඉස්සෙල්ලා ඒ අයගෙන් ගනුදෙනු කතා කරන ක්‍රමවේදයක් ඒක ඔරොත්තු දුන්නේ නැහැ රටේ ආයෝජකයන්. ඒ නිසා ඒ සම්බන්ධව කරුණු කාරණා ඊගාව දින 10 සතිය 10 දවස් 7ක් 8ක් ඇතුළත ඔබතුමාලාට ලැබෙන්න සලස්සන්න සාක්ෂි සහිතව breaking.lk